කවරළු පැටවුන්ට පියාඹන්න මඟ පෙන්වන මිතුරු පාරාදීසේ. අයිබෝන් හැමෝටම දුවේ පුතේ ටීචර් කියලා දුන්නා අපේ නිදහස් උත්සවය ගැන. ඒ වගේම ජාතික කොඩිය ගැන. ඊළඟට ටීචර් කියලා දෙන්න යන්නේ ජාතික ගීය. පුතාලා වර්තමාන ජාතික ගීය අහලා තියෙනවා. හැබැයි ඊට කලින් තිබුණ ජාතික ගීය ගොඩක් අය අහලා නැතුව ඇති. එහෙම නේද? පුතාලා දන්නවද ජාතික ගීය නිර්මාණය කළේ කවුද කියලා? ජාතික ගීය නිර්මාණය කළේ ආනන්ද සමරකෝන් මහතා. මුල්ම ජාතික ගීය රචනා කළේ 1940 අවුරුද්දේ. ඒ ජාතික ගීය තමයි 1948 පෙබරවාරි 4 වෙනිදා අපේ පළවෙනි නිදහස් සැමරුම් දිනේදී ගායනා කළේ. මේක නිල නොවන ජාතික ගීය ලෙස තමයි අපිට හඳුන්වන්න පුළුවන්. ආනන්ද සමරකෝන් මහතා සමග ස්වර්ණාද සිල්වා මහත්මිය තමයි මේ නිල නොවන ජාතික ගීය ගායනා කළේ. ජාතික ගීය ආරම්භ වෙන්නේ නමෝ නමෝ මාතා කියලා. 1950 අප්‍රේල් මාසෙදී ඒ වෙනකොට මුදල් ඇමතිව හිටපු ජේ.ආර්. ජයවර්ධන මහතා කැබිනට් සංදේශයක් මගින් මේ නිල නොවන ජාතික ගීය 1951 සැප්තැම්බර් 21 වෙනිදා ඉඳලා ලක්දෙරණේ ජාතික ගීතය ලෙස පිළිගත යුතු බව සඳහන් කරලා තියෙනවා. හැබැයි ආනන්ද සමරකෝන් මහතා 1940 අවුරුද්දේදී රචනා කරපු නමෝ නමෝ මාතා ගීතය න අකුරෙන් පටන් ගන්න එක අසුබයි කියලා මතයක් තිබුණ නිසා ශ්‍රී ලංකා මාතා ලෙස ආරම්භය වෙනස් කරලා තියෙනවා. මේ ආරම්භය වෙනස් කරේ ආනන්ද සමරකෝන් මහතාට නොදන්වා. ඒ නිසා මේ වෙනස් කිරීම ගැන, මේ නොදන්වා වෙනස් කිරීම ගැන බලවත් කම්පාවට පත් වුණ ආනන්ද සමරකෝන් මහතා දෙවරක්ම අධිමාත්‍රාවෙන් නිදිපෙති පානය කරලා දිවි නසා ගන්න තැත් කරා. තුන්වෙනි වර අධිමාත්‍රාවෙන් නිදිපෙති පානය කරලා ජීවිතයෙන් සමුගත්තා. එහෙනම් දැන් පුතාලා වර්තමාන ජාතික ගීය අහලා තියෙන නිසා මම පුතාලට අහන්න දෙන්නම් අපේ පැරණි ජාතික ගීය. එහෙනම් අදට සමුගන්න තමයි මම සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම පහලින් තියෙන රතුපාට subscribe button එක click කරලා subscribe කරන්න. ඒ වගේම ළඟ තියෙන පුංචි bell icon එක click කළොත් මම දාන අලුත් video වලට බගින්න ගන්න පුළුවන්. ඒ වගේම තව කෙනෙකුට බලන්න share කරන්න, like කරන්න, comment කරන්න. එහෙනම් අපි අලුත් video එකකින් අපව හම්බ වෙමු. හැමෝටම
තෙරුවන් සරණයි මේ පුංචි සමනලුන්ට පියාඹන්න මග කියන දේදුණු පාරාදීසය